එතකොට ඔබ සියලු දෙනාම මේ වීඩියෝ එක නැරඹුවා නම් එතන කිසිම දැන් මම අහන්නේ මගේ සදාචාර හෝ ඒ ඒ තැනැත්තිය වීඩියෝ එක ලබා දීපු කාන්තාවගේ සදාචාරය හොයන එක පසුවට කල් දාලා මේ කරන පුද්ගලයාගේ සදාචාරය හෙව්වොත් තමයි පළවෙනියටම මං හිතන්නේ අපි හැම කෙනාටම මෙතන හරි තැන හරි අල්ල ගන්න පුළුවන් වෙන්නේ. පළවෙනි කතන්දරය තමයි මේක හරි පැහැදිලි. මෙතන මේ සුරතලයට හැති කරන අවුරුද්දක පුංචි පැටවෙක්. අවුරුද්දක පැටවෙක්. එතකොට මේ පැටවා මේ පුද්ගලයා ළඟට එනවා. ඔහුගේ ළඟට එනකොට ඔහුගේ රහස් ප්‍රදේශ ළඟට එනකොට සාමාන්‍ය මිනිහෙක් නම් මොකද්ද කරන්නේ? ඕගොල්ලන් හැමෝම මට කියන්නේ සුරතල් බලු පැටියෙක්ව පූස් පැටියෙක්ව සුරතල් සතෙක් ඇති කරනකොට ඔබ ඉන්නේ අඩ නිරුවත්ව නම් එහෙම නැත්නම් නිරුවත්ව නම් පළවෙනි කාරණාව තමයි සාමාන්‍යයෙන් එහෙම නිරුවත්ව ඉන්නවා ඉන්න එකත් පෙරදී ඇත්තටම මෙතන ගොඩක් වෙලා තියෙන මේ සතෙක් මෙයාට දැනුම් තේරුන්නේ නැහැ කතා කරන්න බෑ කියන එකනේ මෙතන වෙලා තියෙන්නේ හැබැයි මේ වගේ සාමාන්‍යයෙන් සතෙක් ඔය වගේ අනවශ්‍ය තැනකට එනකොට ඕනම කෙනෙක් කරන්නේ ඔබ මොකද්ද කරන්නේ ඒ සතාව අයින් කරනවා එතනින්නේ හැම කෙනාම කරන්නේ ඒ වගේ වැරදි විදිහකට ඔහු ළඟට එනවා නම් සතාට තේරෙන්නේ නැහැ නේ සතාට මොලයක් තියෙන සතෙක් නෙවෙයි සතාට කතා කරන්න බෑ ඒකනේ සත්තු කියන්නේ ඒකනේ මේ ලෝකෙම මේ මොල් මේ මේ අපිට මිනිස්සු කියලා කියන්නේ අපිට හිතනද කරන්න හිතලා ක්‍රියා කරන්න මොලයක් දීලා තියලා තියෙන්නේ මේ ලෝකේ අපි මේ මොලයක් දීලා අපිව මේ ලෝකෙට බිහි කරලා තියෙන්නේ අපි සත්තු නෙවෙයි අපි තිරිසන් නෙවෙයි අපි මිනිස්සු ඉන්න. ඒතොර අපිට මොලයකින් හිතන්න පුළුවන් ඉස්සරහට වෙන්න තියෙන දේවල් ගැන අපි දෙයක් කරන්න කලින් හිතන්න පුළුවන් ඊට කලින් අපි යම්කිසි ක්‍රියාවක් කරනකොට දෙපාරක් හිතන්න පුළුවන් නිසා තමයි අපිට මොලයක් දීලා තියෙන්නේ. එතකොට ඒ සතා ඇවිල්ලා යම්කිසි විදිහකට තමුන්ගේ රහස් ප්‍රදේශයේ පැත්තට එනවා නම් ඕනම මොලේ තියෙන මිනිස්සෙක් සාමාන්‍ය මිනිහෙක් කරන්නේ ඒ සතාව අයින් කරන එක. මේ පුද්ගලයා මොකද්ද කරන්නේ? ඔයගොල්ලෝ හැමෝම දැක්කනේ. මේ පුද්ගලයා කරන දේ සාමාන්‍ය නෑ. ඒක තමයි අපිට මෙතන තියෙන සත්වයන්ට ආදරය කරන අපි සියලු දෙනා විදිහටම අපිට තිබිය යුතු ප්‍රශ්නේ. එතකොට ඕනම මිනිස්සෙක් මේක හරි මේක මෙතින් දෙන භයානකකම තමයි මේ 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 පුද්ගලයා මේ දේ කරන එකටත් වඩා මිනිසුන් මේක තේරෙන්නේ නැති එක. අපි අන්නේ තාමත් අපි සමාජයේ තාම මෙතනට වැටලා නැති එක. ඔබ ඇස් දෙක පියාගෙන මේ පොඩි බලු පැටියා වෙනුවට මෙතන අවුරුද්දක පුංචි ගෑනු ළමෙක් හරි අවුරුද්දක පුංචි පිරිමි ළමෙක් හරි හිටියා කියලා හිතන්නකෝ. ඒත් ඒ ළමයින්ට කතා කරන්න බෑනේ. ඒත් ඒ ළමයින්ට තේරෙන්නේ නෑනේ. බල්ලටත් අවුරුද්දයිනේ. අවුරුද්දක පුංචි ගෑනු ළමෙක් හරි පුංචි පිරිමි ළමෙක් හරි මෙතන හිටියා කියන්නකෝ. එතකොට ඔබ මේ පුද්ගලයා කරපු දේ අනුමත කරනවද? ඔබ කවුරුත් ඒක අනුමත කරන්නේ නෑ. ඒ නිසා තමයි මම කියන්නේ මේකේ බරපතලකම අපි සිරු දිනාම තේරුම් ගන්න ඕනේ. මොකද මේ පුද්ගලයා එසේ මෙසේ පුද්ගලයෙක් නෙවෙයි.